තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවෙතා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්තා සද්ධර්මශරාවක සැදැහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයින් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකෙන් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පන්නතන අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ මජ්‍යම නිකායේ විභංග වර්ග පාලියෙහි සඳහං වන මහා කච්ඡාන බද්ධය කරත්ත කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ ධර්මදේශනාව සිද්ධ කරන්න. මෙ සූත්‍ර දේශනාව තරමක් දේර්ග සූතරයක් නිසා අපිට එක දේශනාවකින් ධර්මදේශනාව නිමා කරන්න බැරිවී අධින් පටන් අරගෙන දේශනා කීපයක් ඉදිරියට කරන්නඩ සිද්ධවෙයි විශේෂයෙන් මේ සත්‍ර ද යෝගාවච්චර භික්‍ෂූන් වහන්සලට එවගේ ගිහි පින්නතුන්ට භාවනාව පිළිබඳව නන්දුවක් දක් වනායට මහත් උපකාරයක් වෙන මනා කර්මස්ථානයක් පැහැදිලි කෙරෙන අපූරු සූත්‍ර දේශනාවක් එවගේම පිටකේ තියෙන රම ගැඹුරු සූත්‍ර දේශනාව. නමුත් මේ පින්නතු නද බොම වාසනාවන්ත වනා බුදුමුවින් දේශනා කොට වදාල්ල මේවාගේ ගම්බීර තවත් දේශනාවක ආරම්භී ධර්ම දේශනාවේ දායකත්වය දරන්ට. නමුත් පින්නතුනනි සෙහිපත් කළ තු තවකාරණාවක් තියෙනවා අපි මේ දේශනා මාලාව තුලින් රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරමින් හිටියා ධර්මදේශනා හතලිස් දෙකක් හෝ තුනක් මට මතක හැටියට රතන සූත්‍ර දේශනාවෙන් කළා. රථනසූත්‍ර දේශනාවේ ගාථ හතක් පමණයි අපි සාකච්ඡා කළේ අටවිනි ගාථවිඳල ඉදිරියට රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න තියෙන බව විශේෂයෙන් සිහිපත් කරනවා ඉදිරි දිනේක නැවත ඒ දේශනාව ඉතුරු ධර්මදේශනාටික ඔබට ආහන්ඩ දේශනා කරන්න. කටයුතු සූදානන් කරනවා කියන කාරණාවත් මේ වෙලාවි සිහිපත් කරනවා. පන්නතින මේ මහාකච්ඡාන බද්ධය කරත්ත කියන සූත්‍ර දේශනාව. අපේ භාගිතුන් වහන්සේ ආරම්භ කරනවා ඒවන් මේ සුතන් ඒකං සමයන් භගවා රාජගහේ විහරති තපෝදාරාමි. තොට මේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ මෙහම සඳහන් කරන්නේ. ඒවන් මේෂතන් ඒකන් සමයන් භගවා. ඒ අතියුතුම් භාගිතුන් වහන්සේගෙන් මා මෙසේ අසා දැනගන්නා ලදී. ම මෙහෙම අහලා දැනගත්තා. ඒකං සමයන් භගවා එක් සමයක භාගිතුන් වහන්සේ රාජගහේ විහරති. රජගහනුවර වාසය කරන කාලි තපෝදාරාමි රජගහනුවර තපෝදා කියන ආරාමී වැඩඉන්න කාලි තමයි භාගිතතුන් වහන්සේගේ මේ ධර්ම කාරණාව වහගත්තී එම තමයි ආනන්දයන් වහන්සේ දේශනාව පටන්ගන්නේ නැවත පැහැදිලි කරලා දෙෙන්ඩ එළකට සඳහන් කරනවා පින්නතුන මෙ තපෝධරාමය කියල හඳුන් වන්නේ තපෝදා කියන විල ලඟ පිහිටලා තිබුණ ආරාමය රජගහනුවර ඒ විලක් තිබිලතිෙන තපෝදා කියලා ඒත් තපෝදා විලළඟ තිබිලතියෙනවා භාගිතුන් වහසට වැඩඉන්ඩ හදාපු පන්සල තපෝදා විලළඟ තියෙන නිසා මේ පන්සල හැඳින්වේ තපෝදාරාමය කියලා එතට එහ වැඩඉන්න කාලේ තමයි මෙ දේශනාව භාගිතුන් වහස කරන්නේ. එතට විශේෂයෙන් සඳහන් කරනවා මෙ තපෝදා විලට ජලය ලැබෙන්නේ නාගෝ නාගලෝකය ඉඳල පටන්ගත්ත තපෝදා කියන ගඟෙන් තමයි මේ විලට වතුරේන්නේ. එදර තපෝදා නදිය ගලන්ට පටන්ගන්නේ නාගලෝකය ඉඳදා. දිී ඒ පිළිබඳව විස්තර ධර්මය සඳහන් කරලා තියෙනවා. නාගලෝකෙන් කොහොමද මේ ත්පෝදා නදිය ගලාගෙන එන්නේ කියන කාරණාව විශේෂයෙන් පිනතින් රජගහනුවර වේභාර කියන පර්වොතයේ මේ වේභාර පර්වොතය යට යොදුන් පන්සීක විතර නාගභවනයක් තියෙනවා කියල සඳහන් කරනවා ඉති යුදුන් පන්සීයක් කියලගැ අති විශාල නාගභවන. දලවශයෙන් යොදුනක් සැතපුම් දහයක් කියල ගැනන් ගත්ත මේ නාග භවන කොච්චර විශාලද කියලා අපිට හිතාගන්න පුළුවන්. එ පැහැදිලි කරනවා විශේෂයෙන් නොඒෙක් මැනික් තලා ආදීෙන් යුක්තයි කියලා මැනික් තලාවලින් යුක්තයි කළ සඳහන් කරනවා එකැෙවි නාග භවනක් කියලෙන තනි කරම දිව්‍ය විමානයක්වාද එක අපි තැන්තැන්වොල ගල් තලාවල් කියන කියනවා වගේ ඒ තියනෙ මැනික් තලාවල්ති අන්නේ නාගලෝකෙ තමායි තපෝදා කියන විල තියෙන්නේ නාගලෝකෙ තියෙනව තපෝදා විල අන්න ඒ විලෙෙන් තමයි තපෝදා නදට ජලය ලැබෙන්. ඉද ගඟක් ගලන්ඩ මේ විලේ සුළුපටු ජල කණක්න මේේනනි තියෙන්න. ඉළකට සඳහන් කරනවා ඉතා රමණය තොටුපොළොල්ලවලින් යුක්තයි කියලා. ඕන පැත්තකෙන් ඉතාම පහසුවෙන් නාන්ඩ බහින්ඩ පුළුහන් තොටු පොළොවල් තියෙනවා. ඊළකට මේ තපෝදා නදිය ජලය. සීතෝදකන් ඉතාම සීතල ජලය මදුරෝධකන් සඳහන් කරන මේ වතුර හරි රසයි කියලා තැඟ අපි දන්න වතුර යමුතු රසක් නෑනෙ නමුත් මදුරෝධකන් ඉතා මදුරයි කියන මේ වතුර අච්චෝධකං ඉතාම පිරිසිදුයි අපි සාමාන්‍යෙන් කියන්නේ වතුර නිල්පාටයි කියලන්නේ මෙතන අඳුන්ුවන්නේ සුදුයි කියලාතැනිකරම මේ වතුර වීදරුවගේ ගඟගේ උනත් පතුළ පවාහිතා මනාව පැහැදිලිව පේන තරමටම පිරිසිදු ජලයක්. අනික් විශේෂත්වය තමයි යම්තැනක වතුරක් කියල කියමේ වතරි බොහෝ ජීවින් ඉන්නවනි. හැබයි මේ ජලයේ එදු ජීවිී වර්ගයක්කොත් නෑ. එ තරම්ම පවිත්‍රයි. මෙන්න මේ නාග භවරින් නික්මෙන මේ ගඟ උඩට 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 ගලාගෙනෙනවා. රජගහ නුවර තියෙනවා ඔසුපත් නිරයන් දෙකක් ඔන්න අපායේ සංකල්පය ආය මනාව ත්‍රිපිටක ඉස්මතුවෙන තැනක්. රජගහන් වුවරට යටින් ඔසුපත් නිරයන් දෙකක් තින අපායි කැන සංකල්පයක් නෙමේ හැබැවින්ම බාගිත නොහසගේ සරුවජඥතා ඥානයෙන්ම දේශනා කොට වදාල නිරේ පිළිබඳව ඉති එතකොට මහනිරේවල් වටේට ඔසුපත් රේවල් දාසයක් තිීනවා කියල සඳහන් කලාන එකක් වටීට ඉදි එතකොට රජගහනුවරට යටින් ඔසුපත් නිරේවල් දෙකක් තියෙනවා කියල කීනවා මේ ගඟ උඩට ගලාගෙන එනකොට මේ ගඟ ඔසුපත් නිර දෙක මැද්දෙන් තමයි ගලන්නේ එකනේ නිරය හරහ ගලනවන මේ දෙපැත්තේ නිරේවල් දෙක තියෙනවා ළඟලගෙනමඉ අඩුතරමි සතුබුන් ක හැටක රක්වොත් අප හිතමමුකු එතවට මේ නිරයවල් වලින් එලියට නික්මෙන ගින්දර තියෙනවා කියලා කියන්නේ අවිීචය ගැන සඳහන් කරනකොට පැහැදිලි කරලා තියෙනවාන මේ අවිචයක බිත්තියක් යෙදුන් සීයක් විතර ගැනකමයි කියලා එතට තනිකරම යකඩින්නේ නිර්මාණය වනා කියල සඳහන් කරන්නේ මැති ස්වභාවධාරමය නිර්මාණය ෙනකුට ර්ක කරන්න බෑ කවු්ද හැදී කොච්චර දෙයකරගෙන නි් මේ කාල ඉන්න පෞකාරයන ඔයවාගේ ප්‍ර්නතමයි වක් කතා කරන්නේ. ගො බට හිර විද්‍යාවක් විතරක් ඉගෙනගත්තම ක් දහම ඉගෙනගත්තෙ නෑනි බනාහන්නේ නැතිකේ දහම ඉගෙනගන්නේ නැතිය පාඩුව මංහිතන මේ කාේ රටක් කැඩිටි ඔක්කෝ මුක්තිවිද කියලා ටක්ේ ලෝකය කැටට බක්ති පිඳ මහාකල් පාසංකය දෙකක් පස බුදුවෙන්ට පාරමිතාපුරල හිටපු දෙවදත්ත හාමුදුරුව පනැහුේ නෑ අන්තිමජීවිතයත්. බනාහපු මේ පින්නතුන් පවා දන්නවා අපි ච්චර පාරමිතාපුරල නැති වුණට භාගිතුන් වහස නසන්න බෑ කාටවත් කියලා සඳහන් කරන්නේ සිද්ධාර්ථකුමාරයක්ට මදුරුවකුටත් විඳන්න තරම් හිය නෑකිල ගැ එහෙමවත් කරමෙක් නෑ. මදුරයකුටත් විදින්න බෑ ආවි වරුසාාවක් වැැක්කුරුණා බෝධි මූලේදී. එවට කරන්න දෙක්නෑ අන්තිවට මල්වෙලා තම එබිම වැටෙන්නේ. ඇති ආවුදයක් ඇවිල් ආයුදයකින් කැපිල කෙටිල විපාකදන්න කරමයක් නෑ. ඉති එහු එක මෙච්චර පාරමිතා පුරු දේවදත්වයන්හසට දැනගැන්න ැරිවුණනේ භාගිතුන්හස නසන්න බෑමට කියලා දනු අයුයුදනවා ගල්පෙරලනවා ඇත්තු එවනවා කොහ නසන්නද. ඇයි මේ පාඩුව පංචාභිග්ඥා ආෂ්ට සමාපත්ති ලබල හිටියත් බනාහල නැති පාඩුවනේ අදත් අවිචී දුක්වෙෙනන්නේ දේහින මේ බනාහන් නෑ කියන කාරණාව මේ සංසාරයේ දික්වෙන්ඩම තමයි හීතුවෙන්නේ. කෙසේතත් නිරේට යන පිරිසකුත් කොහොමත් ඉන්නවන්නේ අපි දේශනාවෙතන කාරණාව කතා කරමු සියල්ලම යකඩ පොළොව යකඩ බිත්ති සහ යකඩ කියන කියල සඳහන් කරන්නේ. සීයක් විතර ගන්නකඩයි කියල කියහම මේක රත්වෙලා පිටට පරාාවර්තනය වෙන ගිනි ජාලාවල් ත් යුදුන් සීයක් විතර ෙලියට හිදෙනෝ කළ කියන්නේ. ති එහැම් මේ ඔසුපත් නිරේනුත් එහෙම ඒ නිරයට සාපේක්ෂව ගින්දර විහිදිනව ඇතිනිි. එදට මේ නිර දෙක අතරින් ගලාගෙන එනකොට තපෝදා නදිය පැහෙනෝ. පැහෙනවත් එක්කම අර ගඟී තිබිච්ච පිරිසිදු බව සම්පූර්ණය නැතුවයනවා. එතනින් පැහිලා උනුවෙන උනුවතුර තමයි ඊළඟට උඩට ගලන්නේ ඉති අදත් දඹදිවගිය කෙනෙක් දන්නව ඇති රජගහනුවර තියෙනවා උනුවතුර තියෙන ගඟක් අදත් රජගහනුවර තියෙනවා එති මේක තපෝදාවිල නදිය කියල තමයි අදත් හඳුන්නන්නේ හැබැවින් මේ කියන තපෝදා නදී වෙන්ඩ පුළපන් ස්තීර කරන්න දන්න නැමුත් තියන උනුවතුර. එතොට භාගිතුන් වහසගේ මේ කාරණාවයි ඒ ගගේ තියෙන්ෙ ත්තු උනුවතුරයි මේ කරුණු අතර මනා සම්බන්ධය තියෙන පුළුවන් කෙසේ වෙතත් මේ උසුපත් නිර අතරින් ගලාගෙන එනකොට මේ ගඟ පැහෙනව කියල තමයි සඳහන් කරන්නේ ඉති එහෙම පැහිල්ලා පිරිසිදු බව නැතුව අපිරිසිදු වෙලා සීතල නෑ මදුරනෑ පිරිසිදු නෑ නව උඩට ගලාගෙන ගලාගනය නවා. ආංගේ තපෝදානදී තපෝදා ගංගවය අසබට තමයි මේ විහාරස්ථානී පිහිට ලාතියන්නේ. ඉලට පින්නතුි සඳහන් කරනවා අපේ භාගිතුන් වහන්සේ මේ විහාරස්ථානය වැඩයින්න කාලි. මේ සූත්‍ර දශනාව භික්ෂූන් වහන්සේ ලගේ ආරාධනාවෙන් රාගිතුන් වහන්සේ සිද්ධ කරනවා. මෙතර සඳහන් කරනවා මේ තපෝදා විල ගැන්න නදිය ගැන විස්තර පාරායන වර්ගේ තියෙනවා කියලා. ත්‍රපිටකගේ පාරායන වර් මේ ගැන සඳහන් කරනවා පාරාජිකා පාලියත් මේ ගැන තියෙනලලා ඔන්න තවත් මූලාශ්‍ර දෙකක් පෙන්නලා තියෙනවා තපෝ නදිය පිළිබඳ හොයන කෙනෙකුට හොයාගන්න. ්‍ර ප්‍රෝජනවා. ඉළකට සඳහන් කරනව පිනතිනි භික්‍ෂූන් වහන්සේලා නැත භාගිතුන් වහසේ දේශනා කරනවා භික්ෂූුණ මේ මහා නිර දෙක අතරින් ගලනකොට මේ ගඟරත් වෙලා ගලනෝ කියලා. එතුට භාගිතුන් වහන්සේම මනාව පැහැදිලි කලා මහනෙනි මේ නිර දෙක අතරින් ගලන ගඟරත්වයෙනවා කියන කාරනාව භාගිතුන් වහසේ අවුරු කරලා මේ තපෝදාරාම වැඩඉන්න කාලේ සමිද්ධී කියන භික්‍ෂූන් වහස ගැන සඳහන් කරනවාමසූත්‍රය ආරම්භවිනිතන සමිද්ධි කියන භික්ෂූ. ගේ සමිද්දී කියන භික්ෂූන් වහස පිළිබඳව සඳහන් කරන කොට මෙතර ඇයි සමිද්ධි කියල කියන්නේ මන්තන වර්තමානත් ඔය සමද්ධ කියන නම් අපි පවිච්චි කරනවා සමිදධි කියල නන්තින අයින්නවා. දොර ඇයි සමිද්ධි කියල කියන්නේ සමිද්ධි කියල කියන්න ඉතාම සාර්ථකයි කියලා ඉතාම සාර්ථකයි මකක් නිසාද සඳහන් කරනවා තමන් ලබාගත්ත මනුස්‍ය ජීවිතයට හොඳ සාර්ථක බවක් එකතු කරන්න දක්ෂයි සමුද්ධි කියල කියන්නේ සාර්ථකයි එහෙම නමක් දරන කෙනා තමන් ජීවිතය සාර්ථක කරගඩ කටයුතු කරන්නම වෙනවා මේ තෙරුන් වහන්සේ ආත්ම උුණුහසගේ ආත්ම භාවයේ ඉතාම සාර්ථකයි කියන කාරණාවයි සඳහන් කරන්න කළ පැහැදිලි කරනවා. සියලු අංග ප්‍ර්‍යාංගයන්ගෙන් සම්පූර්ණයි සමිදධි භික්‍ෂුව, සියලු අංග ප්‍ර්‍යාංන්ගයන්ගේෙන් සම්පූර්ණයි මෙතන සාර්ථකයි කියලක නේර්ථයක් දක්වනවා. ප්‍රත්‍යංගයන්ගේ කිසිම දුරුවල බවක් විකල බවක් මුකත්ම නැහැ. අබිරූපයි කලකැන්නේ දකින ඕනෑම කෙනෙක් පහදිනවන් වහන්සට. ඉතරම් ලස්සන රූප සම්පත්තියක් තියෙනවා. අගේ නිසා සමිද්දී කියල නමක් වුන් වහන්සේට පටබැඳිලත් තියෙනවා ඉළට සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට තපෝදා නදිය ගැන සඳහන්කරල තමයි මෙසූත්‍රයේ භාගිතුන් වහසේ ආරම්භ කරලා තියෙන්නේ. ඉත මේ සමිද්ධී තෙරුන් වහන්සේ රාත්‍රී පැසුළු යාමේ අවදිවෙලා පැසුලු යාමේ අවදිවෙලා කියල කියන්නේ ප්‍රථමයාමේ මධ්‍යමයාමේ පැසුලියම පැසුලු යම කියල කියෙ දැන් එළිවෙඩ ලඟයි දෙකන්නේ සාමාන්‍යයෙන් රාත්‍රයේ දෙකේ ඉඳලාරම්භ වෙනි පැසුල යාමේ එතල සමදධි භික්ෂූන් වහන්සේ මේ පැසුලු යාමයේ ආර අවදි වෙලා තපෝදා නදියගාවට වැඩම කරලා උන්වහස්සගේ පාද දෙක මේ නදියෙන් හොඳට සෝදගත්තා. උහස පාද සෝදගන මේ නදියග වැඩඉන්න වෙලාවේ උහසතැන්ට වෙලා වැඩඉන්න පාද සෝදගත්ත පාද වේලෙනක. මෙතන වැඩඉන්න වෙලා වෙක් තර දෙවියෙක් මෙැතෙන්ට එෙනවා. විශේෂයෙන් දෙවියෙක් කියල සඳහන් කලාට. මේ සූත්‍රට කතාවත් එක සඳහන් කරන්න මේ දෙව උදදුවක් කියලා දෙවු්දුවක් මෙතෙන්ට එනවා. රාත්‍රිය ගෙවීගෙන යන වෙලාවේ ඉතාම ලස්සන පෙනුමක් ඇති දෙවුදුවක් මේ මුළු තපෝදා ප්‍රදේශයේම ඒ කාලෝක කරගෙන සමිද්ධි තෙරුන් වහන්සේ යම් තැනගද එතට වැඩම කළා එතෙන්ට වැඩම කරලා සමිද්ධිතෙරුන් වහන්සේට මෙන්න මේ විදිහයට ප්‍රකාශයක් කරනවා. මොනෝද කියන්නේ ප්‍රශ්නයක් මයි දෙවුදුව අහන්නේ භික්ෂුව නොබ දන්නවද බද්ධය කරත්ත උද්දේශේ භික්ෂ නොබ දන්නවද බද්ධය කරත්ත උද්දේශයේ කියලා අහනවා සමිදිි තෙරුන් වහන්සේ කියෙනව නෑ මම දන්නේ නෑ හැබැයි සමිදිිතෙරුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් දෙවුදුවගෙන් අහනවා ඔබ දන්නවද බද්ධය කරත්ත උද්දේසේ. දෙවුදුවත් කියවා නෑ මම දන්නත් නෑැ. තීට පස්සේ නැවත දෙවුදුව අහනවා නොව දන්නවාද ඒ බද්ධය කරත්ත භික්‍ෂුව පිළිබඳව උදේශය සහ විභංගයේ තන් උදේ දන්නවාදික ලැහුව ලඟට අන විභංගය දන්නවාද. එතර සමවිධි තෙරුන් වහන්ස කියනවා නැහැ. මං උද්දේශය දන්නෙත් නැහැ වෙබංගය දන්නත් නෑ. දෙව්දුවගෙන් නැවත හනවා ඔබ දන්නවාද දෙවුදුව කියනවා නෑ මම දන්නෙත් නැෑ ඉද දෙන්නම උදේ දන්නත් නෑ විබන්ගේ දන්නත් නෑ බද්ය රත භික්ෂූ පිළි බඳව ඉ ඒ නිසා භික්ෂුව නුබයේ බද්ධය කරත භික්ෂූන් වහස පිළිබඳවු ගාතාටිකවත් දන්නවාද ලට සමද ෙරු හස පිතුර දනවා නෑ. එතකොට උද්දේශයේ සහවි භංගය දන්නෙත් නැහැ දෙව්දුවගෙන් අපපුහ මුදේශයේ සහවි භංගගේ දන්නවාද කළ ඒය දන්නෙත් නැහැ. ඉලකට අහන ගාථටික දන්නවාද වදදකරට භික්ෂෝ පිළිබඳව සඳහන් වෙන ගාථටික දන්නවාද නෑ කියනවා. තෙරුණු හසේ හනවා ඔබ දන්නද ගාථටික දෙව්දුවත් කියනවා නෑ. ම දරන්නෙත් නෑ ඉනකට සඳහන් කරනවා සමි්ධි තෙරුන් වහන්සේට අවවාදයක් කරනවා දෙවුදුව භික්ෂුව නුඹ මේ බද්ධය කරත්ත භික්ෂුව පිළිබඳව උද්දේශයේ සහ විභංගයේ ඉගෙන ගැන්ඩ් එ හොඳින් දරන්් නැවත කියනවා උන්වහන්සේ පිළිබඳව මේ උදේශයේ සහවිභංගයේ හොඳින් දරන්ඩ එය ආදි බ්‍රහ්ම චරයකයි කියල කියනවා උද්දේශයේ සහවිභංගය මනාව දරන්ඩ ඒ ආධි බ්‍රහ්මචරියකයි එමකද ආදිිබ්‍රහ්මචරියකයි කියලකන්නේ සඳහන් කරනවා ඒක නිවනට මුලයි කියලා එදර මෙත ආධි බ්‍රහ්ම චරියකයි කියල නිවනට ඒ ගොඩාක් හේතුවෙනවා නිවනට මුල ආං එහෙම ප්‍රකාශ කරලා දෙව්දුව එතනව අතුරු දහන් වෙලා යනෝ. ද මෙක් හාරණාව පිළිබඳව බද්ධය කරත්ත භික්‍ෂූන් වහන්සේ කල්පනා කළා. එදා රාත්‍රිය ගතවෙලා නිමාවනාට පස්සේ සමිඳි තෙරුන් වහන්සේ භාගිතුන් වහන්සේ යම් තැනක වැඩවාසය කරනවද භාගිතුන් වහසේළඟට එළඹිලා බුදුජාණන්හන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩිවෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනිි භාගිතුන් වහන්සේ භාගිතුන් වහන්සේ මම අදාලියම අලුයම තපෝදා විලළඟට ගිහිල්ලා මගේ පාද දෝවනය කරගන්න පාද වේලෙනකන් තපබෝදා වෙලළඟ විවීකි වැඩ හිටියා භාගිතන් වහන්සේ අනේ වෙලාවේ මේ මුළු තපෝදා ප්‍රදේශයේ මාලෝකමත් කරගෙන ඉතාම සුන්දර පෙනුමක් තියෙන දෙවුදුවක් ඒ ස්ථානයට පැමිණිලා මගේ ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීණි භාගිතන් වහන්සේ එවුදු ඒ දෙවු්දුව මග අහනවා භික්‍ෂුව නුඹ බද්ධය කරත්ත උද්දේශය ඇත්තම් බද්ධය කරත්ත භික්ෂුව පිළිබඳව දන්නවදඒ භික්‍ෂුව පිළිබඳව උද්දේශයේ සහ විභංගය දරනවද කියල මගින් ඇහුව ස්වාමීණී ස්වාමීණී මං ඇයට සඳහන් කළා මංගේ උද්දේශයේ සහ විභංගයේ දරන්නේ නෑ කියලා වෙච්ච සාකච්ඡාව එහෙම්මම පහු කියවා. ක දන්නේ නැහැ කියල සඳහන් කළා. ස්වාමිනිි ම ඇගෙන්ුත් ඇහවු අයත් දන්නේ නෑ. මෙන්න මේ විදිහෙට ඒ ඇතිවෙච්ච කතා සල්ලාපය සමිද්ධිතෙරන් වහසේ භාගිතුන් වහසරේ විදදිහටමා පහු කියනවා අතී එතිවිච්චහරි වටින අලක්ෂණය. අපි කාරණාව කෙටිකරලන කියන්නේ එම කෙටිකරලා කියන්න නැහැ. යම් සාකච්ඡාවක් යම් තැනක ඇති වුණද තවත් කෙනෙක් ළඟ කියනකුටේ සාකච්ඡාව එහෙෙන්මම කියනවා. ඉතින් ත්‍රිපිටකයේ පරිහරණය කරනකට ඔන්න ඔය බව හොඳට දකින්න පුළුවන්. කියවගෙනකට කෙනෙකුට හිතෙන්ට පුළුවන් එකම කාරණාව ලියන්න්න ගිහිල්ල නිමෙච්චර දික් කලා තියෙන්නේ. මෙක කෙටියෙන් අරකාරණාව මෙතලත් සාකච්ඡා කලා කියවනම් පොතත් කටිවෙනවානි කියලලාිටෙහිතෙන්න්න පුළුව ඇහි එ ඒ සාකච්චාවල් සිද්ධ වෙච්ච හැටිඒ විදිහටම ඒ දක්වලා තියෙන දිගේ නිසා භාගිතුන් වහන්සේ සමඟ මේ කාරණාව ඒ විදදිහටම ප්‍රකාශ කරනවා සාරාංසකිරල් නෑ සම්පූර්ණ කාරණාවම කතා කරනවා. පිනතින මේ සූත්‍රවල මෙවන් කරුණු ඒ විදිහට සඳහන් වෙලා තියනතැන් හැම සූත්‍රේක මගේ දකිට තියවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සමදිිතරුන් වහන්සේෙන් අහලා උන්වහන්සේට මනාව අවශ්‍ය පිළිතුරත් සපේලා දෙනවා. නමුත් අර පරණ කාරණාව ඒ විදිහටම කතා කරන්න එදා අයට එහෙම වුවමනාවක් තිබුණ නමුත් අදාපට එහෙම එකක් නෑ. අපිගන අහවලා මෙහෙම කවා. අපි ඔහු අත රඇති සල්ලාපේ කියන්නේ නෑ. කට එක හේතුව තමයි අපිළඟ නෑ අත්හැරීම කියනෙ එක අත්හැරීම නෑ කියරකි අපිට අත්හරින්ට කාලයක් නෑ. අපි අනවශ්‍ය දේවල්ලොලින් හරීයට කාරය බහුල වෙලා. නිකං දවසක කරපු වැඩ ආපහෝ ආවර්ජනය කරල බලන්නක මං මේෙක් අද දවස පුරාවට කරපු වැඩ මේ වැඩවල මට අත්‍යාවශ්‍යම වැට කීද තිබද කිය. වැඩි වැඩ ප්‍රමාණය කෙරලතින අත්‍යවශ්‍ය මදේවල් නෙමෙයි මොනමොන වගින් හරි මගේ කාලි විතරක් ගෙවිල තියෙනවා ඒ කියන්නේ මට ජීවත් එඩ තියෙන කාලින් ඒ එක පෑ විසිහතරක් හිමිවෙලා තියෙනවා නමුත් ඒකෙන් මට වැඩක් වෙලත් නෑ තව කෙනෙකුට වෙච්චලකු ප්‍රෝජයකුත්න මගේ මුලු ජීවිත කාලි පිළිබඳව කල්පනා කරනකොට හිතන්ු පින්ටතන නින්දගැන් අවුරුදු තිහක් ජීවත්වයෙන කෙනෙක් අවරුදු දවසකට පෑ අටක් නිදාගත්තොත් ගනන් හදල බලන්ඩ අව අවුරුදු තිහෙන් අවුරුදු කීයක් නිදියලාද කියලා අවුරුදු දහයකට කිටවෙනන්දේලා ද තිහයි ජීවත්වයෙන්නේ දහයක් විතර නිදි විස්සනි මටජීවත්තෙන් නිත්‍රී ලතියන්නේ. එතකොට ඒ විස්ස ගෙවිලා දැම් මරනාසන්න වෙනකොට අප රාධයාර අවුරදු දහයේ දැ දැම මේ විස්ස ඇතුලෙත් මට ඕන වැඩකිරලා නෑන. අපරාධයාර අවුරුදු දහය තිබනක් මට මට යමක් කරගන්න තිබන කියලා හිතිතෙනවා. එම් දැන්ද ඒ දහයත් ගෙවිලන්නේ මම කියන අපි භාගිතුන් වහසේ දේශනා කරනවන්නේ. මේ තජන සත්්‍යයා හරියට මකුළු වගේ කියලා ඒ මකුළුව ගැන කියන. සයන් කතම් මක්කට කෝව ජාලන්. ඒ රාගරත්තානු පතන්ති සෝතන් එකන රාගයෙන් රත්වෙච්ච දේශයෙන් මත්වෙච්ච මෝහෙෙන් මුලාවෙච්ච මේ සත්්‍යයා හරියට දැලක් බැඳගෙන ඒ දැල මැදට වෙලා නිදාගන්න මකුළුක් කොගී කියලා. මකක්ද මකුළු වගේ කාරී. කළුව මේ දැල බැඳල තියෙනෙ දැන්. අපි දැකල තියෙනවා හය පට්ටන් වගේ හදලා අට පට්ටන් වගේ හදලා එ මකුළු දැල් දැකළ ඇති මකුළුව ඉන්නෝ මෙැද්දී ටික වෙලා කියනකට දැලට ඇවිල්ල පැටෙන කෘමීක්. මකුළුව වේගෙන් කෘමියගාවට යනවා තවටිකක් කෘමියාව වෙලනවා වෙලලයාගේ රසය බුණවා. එයාගේ රසය පුුරාගෙන මකුුව ආපව හිට තැට යන වෙලා කනකට දැල අනිි පැත්තෙත් මකළු පැටලෙනවා කෘමයක් පැටලෙනවා එයා ගාවටත් කියයනෝ. වේගෙන් දල ගිල අයත් වෙලෙනවා ඉක්මට ගැලවඩ කලින් එයාගෙත් රසේබීලා මකුළුවා ආය හිටපු තැනට එෙනවා. ද මකුළුවා මේ දැලට ඇලි ලයින්නේ ඇලිල කියල කියන්නේ එයාට මේ දැල දාල ඇඩුවේ එයාගේ මුළු ජීවිතයේ තියෙන මේ දැලත් එක්ක එඉද මකළවා දැලට එල්ි නික ඇවිල දැලේ එලීල. අපිත්ඒේ වගේ උදේ පාන්ද්‍රාවදි වෙනවා මොනෝහරි හදාගන්නවා රස්සාාවට යන කෙනා රස්සාාවට යනවා පාසලට යන කෙන පාසැල්ලයනවා ව්‍යපාරික ස්ථාන්ට යන කෙනා ව්‍යපාරික ස්ථාන්ටයනෝ ගොයිපපුොට යන කෙනා ගොයිපොල්ට යනව මේ අන්ඩ යන්ඩ තියෙනදීන් තැන්ගවොට පිටත් තිලයවා. ඒ ඒ කාරියන් ඉවර කරලා ආයත් රයින්ග්‍රෑ වෙලා ගෙදරෙනවා. හරි වෙලා තිබොත් අනුභහව කරනවා නැත්තං උයාගෙන අනු බහව කරනවා නාවක්කරගෙන අනුභහ කරලා අද කල ෙට න රූප වහනනි ගවත් ටිකක් නතර වෙලා අපි අයගිල නිදාගන්නවා. ඉටවස් ආය උදේ පාන්ද්‍රව ලහි ලහහි නැගිටලා මොනමොනවා හරි කලබලෙන් හදාගෙන අපි අපහු පිටත්වෙනවා අවුරුද්දක් ගෙවිල බලන්ට ජීවිතයෝක නමේදුණේ කියලා මට කරගත්ත හර දරුව වෙනුවෙන් මහන්ස වෙනවා මෞක්ියූ. දරුව මහන්සේවා හොඳ ජීවිතයක් ගත කරන්න හොඳට ඉගන ගණ්ඩුවෝන කියල්ලා ඒගොල්ලන්ට හොඳ ජීවිත හදන්ඩ මෞක්පියෝ මහන්සේෙනවා නමුත් මේ ලෝකෙ අතහරලම යන්ඩිපැයි සබ්බම් පහාය ගමනීයන් යම් දවසක මේ ලෝකෙ දාල අන්්ඩෝනේ මොනෝද ගෙන අන්ඩ තියෙන්නේ කගත්ත න කුසලයක් ධරමය ඒටිකතමයි අරගනය ඇඩතිී ඒ කියෙන වෙනුවෙන් වැඩකිරවා මිසක්කෝම් මේ පැවිසිී හතරින් මට කැපවිච්ච කාලය කෙහිතට බාඩකු නෑද පාන්දරම ගියා පාන්දරම නැගිට ඒවා නාගත්තා ඇඳගත්ත පිටත්වනා රයින්ගරෑවෙලාව මහන්සේ මොනොහරි උයාගත්ත අනු බව කලා නාගත්තා පිරිසිදුනා නිදාගත්ත බුදුන්ගද ඉන්න වෙලාවක් තිබබන්නේ බනක් දහමක් අහන්ඩ වෙලාවක් තිබ්බද ධර්මසාකච්ඡාවක් කරන්න බණපොතක් කිය වඩ කාලයක් තිබුනද පොන්න ඒ ටිකට කාලයක් තිබුණනම් ඒක තමා මංවෙනුවෙන් වෙන් වුණ කාලය මේ පැෑ විසිහතරෙන් පැය දෙකක්වත් නෑනේ පින්නතිනි මට යඔක්කො මනුන්ටනේ පැ ානක් නින්දට එක කැපිලම යන්නේ කනෙ ඉන්ද කියන්නේ ජීවිතය වන්ද භාවය කියල භාගිතුන් හස දේශනා කරන්න වැඩක්ම නෑ ඒ පැහටක් නිදාගත් හ විසි හතරෙන් තවපැයික කියෙද තියෙන්. මම කියන්නේ අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහන්සේ දවසකට ලොවතුරා බුදුරජාණන් වහන්සේට දහාට වතාවක් වන්දනා කරනවා කියෙන කියෙන්. අනිවාරයෙන් දහාට පාරක් වදිනවා. ඊට වඩා වන්දිගම. ඒ වඳන්නේ වෙන කෙනෙක් ඇල කීවත් ස්වාමීණ මට භාගිතුන් වහස මුණගස්සන්න්න කියලා එතුක දැ භාගිතුන් වහසනට යක් හ ආ න්දදින්ිකේ. ද හදුර හරිැමතිීව එකක කියෙන හමේනවට ඇයි වඳින්න්ඩ ලැබෙන වැඩියෙන්. ඉතින් කෙනෙක් ආවත් නැතත් දහට පාරක් වදිනවා. එෙදර උන්වහන්සේ දවසකට දහාට පාරක් වදිනවා තැන් දෙදස් විසිතනය ජනවාරීවරයි. අපි කල්පනා කරලා බැලුවෝ ජනවාරි මාසිට කීපාරක් මම් බුදුන් වැන්දද කියලා අනේතකොට තමයි අපේ දුරුවලකමතේරීම. ටිනා ජීවිතයක් අරගෙන වටිනාා රටක ඉපදිලා බුද්ධාන්තරය හම්බවෙලා මෙ කොහෙද දුවන්නේ කියල කාරනාව තමන්ට ප්‍රඥාවට සහයට එනවා එහම වුණොත්. එකද එහන්ද අපි දැන් අත්හරින්ට බෑ දැන් කාලය අරගෙන කියන්න බෑ මෙන්න මෙහම ආහවලා හම්බුුණ හාවලත් එක මෙහෙම සාකච්ඡා කලා ඒ ඒවිදිර කියන්න බෑ කාලේ නෑ උද්‍යහට කෙටිකර ගණ්ඩෝන කතාව. ඒක තමන් අර පරණ කාරණාව අපිට එහෙම කියන්න බෙරි උජාට සාරහසයක් විතරයි කියන්න. මේ සංගයට එහෙම දෙයක් නෑනෑ. උන්වහසර කෙලින්ම තමන්ගේ කාලේ යොමු කරලා තියනෙන තමන්වෙෙනී. එද තනියම සසරින් විදෙනව කියල සංඟයට බණින්ඩ හිතේද නෑපින්නතිනි. මේ ශාසනයේ සඳහන් කළේ තමන් ආත්මාර්ථකාමී වෙන්ඩ වෙන්ඩ ඔහු සමාජයට පරාර්ථකාමීක් කියලා. මෙත ආත්මාර්ථකාමී කෙෙන තමන්ගේ ජීවිතයට මනාාවූ අර්ථයක් සපේනවා. එකන තමන් සිල්වත් වෙන්ඩ වෙන්ඩ අන්න ලෝකයාට මහපුදුම යහපතයි ඉති සීලවන්තයකුට යමක් පූජ කර ගත්තු සීලවන්තයක ළඟ දන ගහල වැන්ද මෙ හැම එකක් මසීමමාන්තික කුසල්න්නේ ඒකයි සඳහන් කලේ තමන් සිල්වත් වෙන්ඩ වෙන්ඩ නත ආත්මාර්ථකමී වවැඩ වෙන්ඩ පරර්ථකාමී කියලා ඉති එනිසා වහන්සේලාගේ මුලු ජීතය උන් වහන්සලා කැප කරලා තිබුණ මේ සංසාරෙන් එතරවට. එනිසා උන්හසලට හොඳට විවේක තිබුණා. එනිසා මේ ඇතිවුුණු සාකච්ඡා දෙබස් යම්තැනක කතා කනවඩ විදිහටම සමහලට ඒ වචනවලින්ම කතා කරනවා. ඇ භාගිතුන් වහසේ ළඟට ගිහිල්ලත් සමිත් දිභික්‍ෂූන් වහන්සේ අර දෙවගනත්කේ ඇතිවිච්ච කතා බහා ඒ විදිහටම භාගිතුන් වහසට සඳහන් කරනවා. එ අ නුඹබ දරනවාද මම දරන්න හැ එනන් නුඹ දරනවාද ඇයි කිය නම් මත් දරන්න හැ ඒ ඒ සියල්ලුම කාරණය විදිහටම භාගිතන් වහසට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා කියනවා ස්වාමීනී ඇය මට අවවාදයක් කළා ඇයි මට සඳහන් කළා සමිද්දි භික්‍ෂුව මෙන්න මේ බද්ධය කරත්ත භික්‍ෂෝ පිළිබඳ උදේශයේ සහ විභංගය දරණ්ඩ ඒ ඔබට හොඳ දියුණුවක් සහ ර්ථයක් සපේනවා කියලා අං ඒ නිසා මේ බද්ධේ කරත් භික්‍ෂුව පිළිබඳව ඉගන ගන්්ඩ හොඳින් ඉගෙන ගණ්ඩ පාඩන් කරන්ඩ නත්‍ර මේ ඉගෙනගන්්ඩ දරන්්ඩ කියන කාරණාව අපිටත් එක්ක මේ කියන්න ඉගනගණ්ඩ හොඳින් ඉගන ගණ්ඩ ඉගන ගන්නව කෙලා ඉගෙන ගන්නපා හොඳින් ඉගෙන ගණ්ඩ අපි විවාාගයක් ලියන්ඩ් ගිය හම විාහගේ ලියන්ඩ ක්මට මනව හරි පඩන් කරනවා හැති විවාාගිලීල විල සතියක් ඇන්නේ අපටි වාමතක වෙලා. ගො මනාව දරලනෑ අපිට අවශ්‍යනර ප්‍රශ්නයට උත්තර ලිය ගන්න කොටසක්හොයන් ඉීතරයි. එක වැඩැක්නේ. එන ඉගෙනගණ්ඩ හොඳින් ඉගෙන ගන්ඩ පාඩන් කරගන්ඩ කියල මනාව සඳහන් කරනවා. අඒක නිසා ඉගෙන ගත්තා කියලා විතරක් නවත් අණ්ඩිපා කියනවා. ඊළඟට එක ප්‍රායෝගිකව ජීවිතය ප්‍රගුණ කරන්න කියනවා. ධර්මයත් එඒමනි බණ ඇහුව කියලා නවත් අණඩිපා. අහලා දැනගත්ත ධර්මය ප්‍රායෝගිකය ජීවිතයට එකතු කරගන්නඩුවන. ඒ තමන්ගේ ජීවිතය අවස්ථාව එ එළඹෙනකොට ක්‍රියාත්මක කරන්න නෑ. ඔන්න ඕක බැරි නිසානිි පින්නතුන පන්සිල් රැකිින්ඩ බැරි අපි යම් කෙනෙක් එක යම් කාරණාවක් කතා කරගෙන යනවා. කතා කරනකොට අනික් පුද්ගලය මගෙන් කිසියම් ප්‍රශ්නයක් අහනෝ. හැබයි ඒකට මම උත්තරේ දුන්නොත්ඒ යාමනාප වන්නඩ පුළුවන් ය ගිහිත නරක් වෙඩ පුළුවන් අ ඒක නිසා මං ඒත් එක්කම කියන්නේ බොරුවක් නෑ කියන් ඕන එකට වූ කියන කියන්නේ. මො මම සිිල්පද දරන්නේෙ නෑ දන්නවා මං බොරුවක් කීවොත් හොඳ නෑ කියලා දන්නවා නොමු සිල්පදයට ගෞරවයක් නෑ දරන්න එ නැති නිසා මම කියනො නෑ කියලා කියනව බොරුව ඉතින් මෙතන සඳන්කර එෙහමන්ම ඉගෙන ගත්තක් කියලා ඉන්ඩපා දරණඩ ඒ ජීවිතයට ප්‍රායෝගික කරගණ්ඩ එතකොට තමයි ඒක තමන්ට ලොකු ශක්තියක් ප්‍රෝජනයක් බවට පත්තින්නේ හොඳින් ඉගෙන ගණ්ඩ කාරනාව සඳහන් කරනවා. උද්ගන් හාති කියල කියන්නේ අර්ථයෙන් විතර නෙමෙයි පරිාපුනාති කියන අර්ථයනත් මේ කාරණාව දක්වන්නේ ඉගෙන ගන්්ඩ මනාව ප්‍රගුණ කරන්න කියන කාරණාව උද්ගන් හාති පරිියාපුනාති මේ කරුණු ධර්මී තියෙන කරනු. සෝතානු දත සූත්‍රයේ අපේ වාාගිතුන් වහන්සේ මනාව පැහැදිි කලා දර්මය කොහොම දදිගෙන ගණ්ඩෝ කිය. මහිතනි බණහනකුට අපයි මේ කරුණු අහලතිීවා. කොහොමද ධර්මය ඉගෙන ගණ්ඩුවනි. සුතා හොඳට අහණඩුවන්නේ. දතා අහපු ධර්මය මනාව ධාරණය කර ගණ්ඩුවනේ. වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය හණඩුවේ. එකන කිසිම වචනයක් මගහැරගන්න නැතිවණඩුවන. එකන නිවන පරක්කු. මේ ශාසනයේ වැඩි ප්‍රමාණයක් මග පල ලබල තිනි බනාලා අපි බුද්ධ ශාසනය වැඩි ප්‍රමාණයක් මාර්ග පල ලබල තියනි බනාහල ලෙයි සඳහන් කරන. හැබයි එහෙම මගඵල ලබන්ඩ මෙන්න මේ කියන විදිහෙට බණ හණ්ඩුවනේ කොයි විදිහෙරද වචනයක් වචනයක් ගානය හ්ඩුවනේ වචසා පරිචිතාකි නරතයෙන් හණ්ඩුවනේ ම මං බණ ටිකක් අහලා ඉලක්ට මගේ හිතව මට කීකරුණෑ බැහැරට ගිහිෙල්ලා සමහට ආය මෙතැන් ටයෙනකොට විනාඩි පහක් විතර ගහිල්ලා ඔය විනාඩි පහක කාලේ ඇතුළේ මගේ නිවනට හේතුවෙන වචනය මගැරිලතියන්නේ. එහින්ද සමහරලාට ඒ මගේ නිවනට හේතුවෙන කාරණාව මට ආය සමහට මේ ජීතය කවදාව තම්බෙන් නැතිවෙන පුළුවන්. මොකද මේ ත්‍රිපිටකය ඇතුළේ මේ ලෝක දහත්වී ජීවත්වෙන හැම කෙනෙකුගේම නිවනට අදාළ කාරණාව තියෙනවා. ඒක අහල හොයා ගණඩුවේ. අන්න ඒක නිසා තමයි වචනයක් වචනයක් ගානයහන් මගාරීන්න දෙන්න එපා සමහට මගි කාරණාව හම්බෙන්න්න මට අවරුදු දයක් විතර හඬවී. ඇ අවරුදු දහයක් විතර ඒතරම් හොඳට බනාහනවා කියන එක මට කවදාවත් පාලුනේ ඒ මගේ ඊල්ළඟ ජීවිතයට පුදුමාකාරලාභය. එක මේ ජීවිතයේ රැකවරණයට පුදුමත් තල එන්න දේශනා කළා වචනයක් වචනයක් ගානය හන්ඩ තමන්ගේ භාෂාවට හතර විනිිපියෝර රිදි පරිවර්තනය කරගඩ අයිතියක් තියෙනවා එක ඒ ධර්මය හන්ඩි කැන පාලන් අහඩ කියන්නේ දේශනා කරන්නි කැනෙ පාලීින් ඉපාලී දේශනා කළ ශ්‍රාවකයට තේරෙන්නේ තිදර ශ්‍රාවකය බන හන්්ඩ ලෑස්ති වෙන්නේ නෑ ඒගේ ප්‍රශ්න ගොඩක් අද තියෙනවා. කෙසේ වෙතත් හතරවිනිි පියවරේදී එක තමන්ගේ භාෂාවෙන් තේරුම් ගණ්ඩෝන ඒ ධර්මය ජීවිතයට ගලපවා ගණ්ඩෝනේ ිට්්‍යයා සුප් පටිවිද්ධා ඉගන ගත්ත ධර්මයට අනුවම ලෝකෙ දිහා බලන්ඩෝන විදර්ශනා කරණ්ඩෝන කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. අංගේ එකයි සඳහන් කළේ ඉගන ගණ්ඩ උද්ගන් හාති.ඒ විතරක් නෙම මේ පරිාපුනාති ඒ ර්තයයට සහ කරනවා ඉගෙන ගත්තදේ හොඳින් මනාව දරන්ඩි කියලා ඉගෙන ගත්තට පසේක ජීවිත කුරාම ප්‍රගුණ කරන්නි කියෙන සඳහන් කරනවා. එදට සමිද්ධ භික්ෂන් ව භාගිතුන් වහන්සේට මේ කාරණා කියලා භාගිතන් වහසේගෙන් අහනවා ආරාධනාවක් කරනවා භාගිතුන් වහන්සේට ස්වාමිනිි භක්්ධයක රත්ත භික්‍ෂුවගේ උදේශයේ සහවිභංගයේ දේශනා කරන්නේ නං ඉතාම යහපත් කියලා. එහෙම සඳහන් කරහම අපේ භාගිතන් වහන්සේ සඳහන් කරනවා හොඳයි සමිද්ධී එහෙනම් දේශනා කරන්නං සාදුකං මනසිකරෝහි ඒ හොඳින් අහන්ඩ සමදි ම දේශනා කරන්න සමිද්ධියක හොඳවැට ඉගෙන ගන්නඩ. බාසිස්සාමී දේශනා කරන්න සමිද්දී භාගිතන් වහසේ ප්‍රකාශ කරනවා ඒවන් බන්තේ කියලා ප්‍රකාශ කරනවා සමිද්ධීතරුන් වහන්සේ ස්වාමීණි එහෙමයි හන්නවිෙනතින මේ බද්ධය කරත්ත උද්දේශයේ එමරතම් බද්ධය කරත ගාතා මොනෝද ධර්මදේශනාවට කාලයත් නිමා වෙලා තියෙනවා නමුත් අපිබද්ර ගාථරථනයන්ගේ ගාථ රථනයක් දේශනාව සම්පූර්ණ වඩ දේශනා කරලා අපි ධර්ම දේශනාව නිමක් කරමුින් අතීතන් නාන්වා ගමීය නප්පටිකංකේ අනාගත. අතීතන් නාන්වාගමීය, නප්පටිකංකේ අනාගතන් යදතීතන් පහීනන්තන් අපපත්තංච අනාගතා. එකක තමයි බද්ධී ක රත ගාතාවල පළවෙනි ගාතා රථනය. දෙවැනි ගාථරථනයත විසහිපත් කරමු. පච්චු පන්නංච යෝ දම්මන්, තත්ව විපස්සති අසංබීරං අසංකුපපන් තංවිද්වාමනුබෘුහහි. අජ්්‍යේව කිච්චන් ආතප්පන් කෝ ජඥ්ඥා මරණං සුී නහිනෝ සංගරන්තේ නෑ මහාසේනයන මච්චුනා. ඒවන් විහාරිින් ආතාපින් හෝ රත්ත මතන්දිතන් තන්වේ බද්ධයක රත්තෝති සන්තූ ආචික්කතයේ මුණ මේ තමයි බද් රත් ගාථටි. අපේ භාගිතුන් වහසේ මෙන්න මේ ගාථටික සමිද්ධිභික්ෂුවට දේශනා කරලා නැගිටලා විහාරයට වැඩිය මිට වඩා දිගහරලා විස්තර කරලා තේරුම් කරලා දශනා කළේ නෑ. ඉතාම කෙටියෙන් ගාථ ටික දේශනා කලා ාග වහස වැඩියා එතනි ගහාට කොහොමද මේ භික්ෂූන් වහසල මේ ගාථතා තේරුම් කරගන්නි කියන කාරණාව අපේ හමුණත් දෙවනි දේශනාව සාකච්ඡා කරනු සදැහැවත් ඉන්නතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා ගංගොඩවිල පදිංචි පින්වත් දෙපලක් විසින්. උතුම් අරමුණ ධර්මශ්‍රවනයක ලප සැමටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවේක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසම මේ ධර්ම දානමය කුසල කර්මය හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ත සිටින අපි දෙදෙනගේ දෙමව්පියන්ට සහ සිිප් සතර කියාදුන් ගුරු මෑනිවරුන්ට හා පියවරුන්ට දුක් නිරෝගී බව දර්ගාවිෂ ලබේවා. දේශකයාණන් වහන්සේටත් උන්වහන්සේගේ ධයාබ්‍රණීය දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී බව දීර්ගාවිෂම ලැබේවා. අප සැම දෙනාටමත් පවුලී සියලු ඥාතීන්ටත් සහභාගී සිටින සියලූම හිත මිත්‍රාදීන්ටත් ්‍රත්නත්‍රයේ අනන්ත ආශිරුවාදය ලැබේවා. බෞද්ධයා මාධ්‍යජාලයේ වත්මන් සභහපදී දුරන්දර ගෞරවනීය අවසරයි බොලන්දී වජරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධයා අමාධ්‍යජාලී කාරි මණ්ඩලී සියලු දෙනනාටමත් රත්නත්‍රී යාශිරුවාදය ලැබේවා. අප දෙපළගේ නමින් මියගිය සියලු ඥාතීන්ට සංසාරගතව පින් බලාපොරොත්වෙන සියලු දෙනාටම පුුණ්‍යානුමෝදනා කරන අතර අප ටආශිරුවාද කරන දිවිරාජෝත්තමයාණන් වහන්සේලා ඇතුළු සියලු මහේසාක අල්පේසාක දෙවිදේවතාවන් වහන්සේලාට මේ පින් අනුමෝදං වේවා. රටජාතිය වෙනවෙන් ජීවිත පරිත්‍යග කළ පැවිදි උතුමන් වහන්සේලා ඇතුළු සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ආබාධිත රණවිරුවන්ට ඉක් මංසුවය නිදුක් නිරෝගි භාාවේච්චිර ජීවනය ලැබේවා. සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ්‍ය මාධ්‍යජාලයේ නිර්මාත්‍රුවන බෝධි සත්ව ගුණෝපේත බුද්ධසාාසන විශ්වකීර්තියේ සද්ධර්ම විභූෂිත පරම පූජනීය. දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේපින් අනුමෝදන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. සැද හැති පින්වත් දෙපල විසින් පුුණ්‍යානු මෝදනා කළ සීර දෙනාටම පින් අනුමෝදන් වේවා, ආශිරුවාද කළසිර දෙනාටම රත් නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහ නිවනිින් සැනසෙන්ඩ. මේ උතුම් ූකුසල ධර්මයනුත් අපි රැස්කර ගත්ත පුුණ්‍ය සම්භාරයනුත් මේ පින්නතුන්ට අඩුනැතුව අනුමෝදන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිත් වා චිරංරක්කංතුළෝක සාසනං දේවෝ වස්සතුකාලේ නය සස්්‍යිය සම්පත් හේතුච්චේ. పీతో భవతులు కో రాజా బతు దమ్మి